සමන්තා චක්කවාාලි සු වත්‍රාග්චන්තු දේවතා සද්දම්මන් මනිිරාජස්සෙ සුනන්තු සග්ගමොක්කදන් දම්ම සවනකාලු අයං බදන්තා දම්ම සවනකාලු අයං බදන්තා දම්ම සවෙන කාලෝ අයං බදන්තා නොමුතස්සෙ භගවෙතුෝ වර හතු සම්ම සම්බුද්ධස්සේ නොමුතස්සෙ භගවෙතෝ වරහතු සම්ම සම්බුද්ධස්සේ නමුතස්ස භගවතෝවරහතු සම්මාසම්බුද්ධස්ස. පුරිමාභික්කවේ කෝටින ප්ඥායති අවිද්‍යායේ ඉතෝපුුම්්බේ අවි්‍යානාහෝසි අත පච්ඡා සම්භවිති ඒවම තංභික්කවේ වුච්චති අතචපන ප්ඥායති ඉධප පක්්ෂයා අවි්ජාතිතිී ශ්‍ර්ධාවන්ත පින්නතුනේ ටිවිී දිදුල බෞද්ධනා ලිකාවොස්සේ විකාසනය කරන ධර්මාණු ශසාසනාව දායකත්වය භාරගෙන කටයුතු කරන්නේ අනුරාධපුර විජේපුර නමය ඇලපාර ලිපිනේ පදිංචි විශ්ශාමලත් ගුරතුමයක් වන මල්ලිකාභී සේකර ඒ පින්වත් මෞතුමිය. අබේසේ කර මෞතුමී අරමුණ හැටියට තබාගත්තේ දෙදස්ක වසරේ මැයි මාසේ පලවස පත්වන්තේ දුුණු සැම්සන් අබේසය කර ධයාබර පියාණන්ටත් බිමලා ජයිසිං ආදරණීය මෑනියන්ටත් පියල් සමන්කුමා රබේසය කර සොහහිරාත් යන මේ ඇත්තන්ට පරලෝ වස්සයෙන් පින්වනුමෝදන් කරලා මියගිය සීහිකටය යුතුසීලු ඥාතීන්ත් පින්දීල සුජීවත්ත සිටින හේමන්ත මනෝච් ඉන්දික ක්‍රිෂාන්ත යෝගා ගෞර ප්‍රීති සුලෝචනා යන දූපුතුන්ටත් සනුලි මිනුලි චමේලි අකේලි සනුකි සනෙත්මි යන මිනිබිරියන්ට සහ මහිීෂගුණ බුරාට නිදුක් නනිරෝගි සුවසම්පත්තිය දීර්ුගාය ශම්පත්තිය ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් කායික මානසික ශක්තිය ලබා මනාහික්මීමක් ඇතුව තම කටයුතු දියුණු කර ගැනීමට මේ උතුම් පින්කම ආශිරවාදයක් වේවා කියන ප්‍රාර්ථනාව අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා වසයෙන් තබාගත්තේ අංගුත්තර නිකායේ දස්සක නිපාතේ අවි්‍යා සූත්‍ර දේශනාව. අවිද්‍යා කියන වචන තේරම පින්නතුන් කවුරුදන්නවා නොදැනීම අනව බෝධය බුදුහදුරු පටිස් සම්පාදය පටන්ගන්නකොට දේශනා කළේ අවි්‍යාපච්ඡා සංකාරා. අවිද්‍යාව නිසයි සංස්කාර ඇති වෙන්නේ නමුත් එතන බුදු හාමුදුරුව මතක් කලේ නෑ අවිද්‍යාව ඇතිවෙන්න කොහොමද කියලා. නමුත් මේ අවිද්‍යා සූත්‍රයේද බුදුහදුරු මතක් කරන අවිද්‍යාව හට ගන්නත් හේතුවක් තියෙනවා අවිද්‍යාව හටගන්න තේතුවක් තියෙනවා. මේ සූත්‍රයේ ආරම්භේදි බුදු හාමුදුරුව සීපත්් කරනව මහණෙන කවරු හරි කියනවනම් මීට පෙර මට අවිද්‍යාව තිබුන් නැතය දැන් තමයි මේ අවිද්‍යාව හටගත්ත කියලා එක වැරදී ඇයි අවිද්‍යාවේ මුල් කෙලවරක් මහනි පේරණය කිෙව්වා දැම් බලන්ට ඕනි පින්නතුනි අවිද්‍යාව හටගන්න තියෙන මූලිකම හේතුවමකක්ද පංච නීවරණ කාමච්චන්ද ව්‍යාපාද තියන මිද උදච්චකුක් කොච විච්චා කියන පංච නීවන ධර්ම පන්නතුන් දන්නවා කාමච්ඡන්දය තියෙනකොටගෙන කාමයට කැමැත්ත තියනකොට පින්නතුනි විද්‍යාවක් කොහෙත්න පහල වෙන්නේ. යම්කිසි කෙනෙක් මේ ලෝකේ කාමය කියනක බුක්තිමින්දිනවා නමුත් පන්නතුනි කාමයටටම නැබුරු වෙච්ච සෙත්තිය නැත්තන්ට විද්‍යාව කියනක පින්නතුනි පහළ වෙන්න. ඇයා කාමේමනි හො පින්නතුනනි හොය උත්සාාවන්ත වෙන්නේ කාමේ හොයන් උස්ථාවන්ත වෙනකොට සමාරුකාමයස්වොයන්න සෑහණ මහන්සිේ වෙනවා හොයා ත්තු කාමේ පරිස්සංගරගන්න ට වැඩිය පින්නතුනි හස වන්න වෙනවා ඒ කාමීෙන් දෙවෙනකොට කාමිින් පිච්චන කොට පින්නතුනි ලේධාතුව ත්‍රත්වෙනවා. ඒ ලේධාතු රත්වනකොට පිෙන්න්නතුනි බුද්ධක කියන කවදි වෙන්නේ ප්‍රඥාව කියනක දියුණ වෙන්න කොම බදුහන්දුරු දේශනා කළා හරිට කාමච්ඡන්දයට උමාවත් දේශනා කරනවා මිනිස්සු පින්නතුනිි නයට සල්ලි අරගෙන කර්මාන්ත කරනවා. හැබැ වෙලාවට මේ මනස්සයට නය ගෙවාගන්න බැරිවුණුොත් නයකාරයෝ කඩුල්ලගාවට ගේට්ටෝගාවට ඇැවිල්ල හොදේවෙනුත් බයිනවා දරගෑවෙනු බයිනවා හැබැ මොකෙ ැන්න පින්නතුනි හගන සිවා. යම් දවස්සක පින්නතුනි මේ මනුත්සයා ණයගෙව ලවසන් කරනවා. අයගේව ලවසංගුනාට පස්සේ මෙයාට තියෙනෙ මහා පුදුම සතුටක් එනම් නයගගෙව ලවසගුනාට පස්සේ ලබන සතුට යම්සේද කාමයන්ගේ නිදහස්වෙච්ච මනත්සයත් ලබන සතුට පින්නතුනි යන්නේ වගේ සා පලිකමතකතියාන්ගන කාමච්ඡන්දය දෙවිනික තමයි පින්නතුනි විචිකච්ා කාමච්චන්ද විචිකිිච්ා ිචා කල කන්නේ ්‍ය ව්‍යාපාදය තියෙනට තියෙනකොට පින්නතුනි කොහොමත් බුද්ධි අවදි වෙන්නේ. භාගතුන්වාන් දේශනා කළ කෝධයෙන් යුත්ත කෙනෙකොට නැතන් කේන්ති ගිහිල්ල ඉන්න කෙනකොට පින්නතුනිි බණන කියන්න එපා. මොකදේ බනිින් ඇති වැඩක්නේ බනොහොට උළුවට යන්නේ කරෝධගින් කියනෙ වැඩි වෙන කොට පින්නතුනි බුද්ධිය අදි වෙන්නේ. දැ ආලවක ෙදරට බදුරයන් වහස වැඩම කලානේ එතකොට පින්නතුම් දන්නව ආලාවකට කේන්තිගේීල හිටියේ කේන්තිගල ටපු ආලවකට බුදුහදුර බණකිේවද නෑ එදා ආලවක බුදුහන්දුරුවන්ට කීපු දේතමයි නික්කම සමන ස්‍රමණයන් වහන්ස මේකෙන් ගහාම නික් මෙන්න මේ බවනින් පවිස සමන මේ බබට ඇතුළුවෙන් සකොට මේ විිදිර කීපාරද තුම් පාර පරක් බදුහන් ඇතුල ඩින්නෙකව ලිට ඩින්න කෙව්වා. එතකොට පින්නතුනි තුල්ලෝකයක් ජයගත්තු බුදුරජාණන් වහන්සේ ආලව කියන දහනවා ආලව කියන දනව බුදුහාදුරු. තුරේ ඇයි පින්නතුනි බුදුහාමුදුරු ආලව කියන දහන්නේ. පුදදුම ශාස්්ටුවරයෙක් පින්නතුනි තතාගතයන් වහන්සේ. ඔන්න බලන්න? භාගතන් වහන්සේ කල්පනා කළේ මං ආවේ ආලවකට බණ කියන්න නමුදදන් ආලවකට කේන්තිග හිල්ලා ආලවකට මං බණ කියන්න නම් ආලවගේ කේන්තිය නිවෙන විදිහට මං වැඩ කරන්නට ඕනේ. ඒ කොහොමද ආලව කියනදේ මං අහන්ට ඕනේ එදාලව කල්පනා කළා දෙියන මේ ශ්‍රමණයන් වහන්සේ මම කියන යනවනේ දෙැ එතකොට වෙන්න මොකක්ද ආලවකක කේන්තතිය ටික ටික ිකටිෙන වෙනවා. ඉන් නිවිච්ච වෙලාවෙතමයි ආලව්‍ය වේ මංග බහන්සකෙන් ප්‍රශ් ටිකක් අහනවා. මේ උරොත්තර දීගන්න බැරි වුණොත් කරන් ටිකක් දන්නවා. ඔබ දියට ම බුදු හාමුදුරුව මතක් කලා ආලවක ඔය කරන කිය දේවල් පැත්තකන්තිේ අහනට හන තින ප්‍රශ්නික් අහන්න කිව්වා ඔන්නන බලන්න අටවා මේ ලස්නට කියනවා අම්ම කෙනෙක් දරුවකොට ක්‍රීටිකක්්පුවා ගන්න ඕනුනාම යම්ම කරන්නේ පිින්න්නතුනි දරුව කැමති සෙල්ලම් බඩුවක් දෙනවා සෙල්ල බඩුව දුන්න හම දරුව ග්‍රටික බොනු දරවා කැමෙදේ දුන්නම තමයි දරුව කැමැතිතිය කරන්නේ එෙල දරුව කැමති මෙ ම රද නකෙන මේ කියැන පින්නතුන මේක උපමාවා දරුව කැමතිදේ දුන්නහම දරුව ක්‍රටික බොනවා බුධහරු කල්පනා කළේ ආලව කැමැති විදියට මං වැඩකළොත් මට පුළුවන් ආලවකට දහම් කිරිපෙන්ටික පවාගන්න මටපුළුවන් ආලවකට දහම් කිරිපෙන්ටික පොවාගන්න බාන කොච්ච ලස්සඳ කියලා ඒගනිකිේ කුද්හෝ අත්තං ජානාති කුද්හෝ දම්මක් නැපස්සෙති <geoning audio> <lab Endeatorium> <ohn integer af Edisonası> <gurgüleps> ් කෙනකුට මේ ෝක ර්යේ පේන පෙන්න්නතුන කකිපච් කෙනකුට මේ ලෝක ධර්මය පේෙන් ෙන. ඉනිසම ව්‍යාපාදය කියන එක හොඳ දෙයක් නෙවෙයි. කේන්ති යන නැත්තනෑ නවත් පින්නු නිතර නිතර කොයිවෙලාවෙෙත් කෙපිච්චකමන්න කේන්තිය මනං මනුස්සෙක්කක හිනා වෙන්නේ මනුසක සතුටින් පන්නතුනි මනුසෙතේ කතා කරන්නේ දැක්කත් පෙන්න්නතු යහක බලාගෙන ඒ විදියට කොයි වෙලාවෙත් අර නොසතුුට දවේසය හිතේ පින්නතුනි පහල කරකට ඉන්නකොට ඒකෙන් හොඳ නැත්ති පින්නතුනි තමන්ටමයි. මනුස්සේක බොහම ලස්සනට හිනා වෙලා සතුටෙන් කතාගල්ල කතාගන්න වචන සත්‍යයානුකූලෝ පින්නතුන කතාකලා ජීවත්තනකොට බහොම ලස්සනය පින්නතුනිේ මොකොද ඒ කතාගන කොට මිනිස්සුත් පින්නතුනි ආශිවාදගරන බලන්න කො යාගේ හිනාව ලස්සනයි ඒ මනුසෑ කතාබහ ලස්සනයි හිතේමකුත් නැති මනුස්සේ ය මනිස්සුතාග ඒම කතාගන්න කොට ආශිරවාදය පිට මිනිසුට බවන පින්නතු. එසා බුදුහර මේ දේශනා කරන්නේ අවිද්‍යාව කියන එක හටගන්න හේතුවක් තියෙනවා මොකදදේ පංචනීවරන කාමච්චන්දයත් කාමච්චන්දයයක් තියෙන කොට විද්‍යාවක් පහලවෙේ නෑ ව්‍යාපාදයක් තියනකොට විද්‍යාවක් පහලවේ නෑ මේ ව්‍යාදීය කියනකට බදුහරුවව ලසන උමක් කිය දැම් පින්නතුනි මේ ලෙඩ්ඩුන්ට බෙත්වන්න හරි අමාරුවයිනේ පවුත් කමතනය බෙත් බොන්න නමුත් පෙන්න්නතු අන පිට බොන්න වෙනවා එතකොට බෙත් බොන්න කැමිත නැති කෙනෙක් නම් මේ බෙහෙත ගොමරි පවාගන්න පායි ඒඇත් කරනමකක්ද ඒ මනොස්තයාගේ ලෙඩාගේ ඔළුවෙන් අල්ලගෙන් අදදකත් දෙපැත්තර දෙල් තද කරගෙන ලෙඩා කේන්ති ගද්දි හරිකමක්නය පෙන්න්නතුන බෙත පවා ගන්නවා එෙදා කේන්ති ගද්දි හරි ඒ ලෙඩා කේන්ති ගදදිහරි බිහෙත පොවාගත්තට පස්සේ ලෙඩා දන්නව අපරාධකයදිගත්තේ පුදුම සනීපයක්න තියෙන කියලා. ව්‍යාපාදයෙන් නිදහස්වෙච්ච මනුස්සයත් මතක දයාගන්න ලබන සතුට පින්න තුනි යන්නේ වගේ කිව්වා සරයට ලෙඩෙක් බෙහෙත් බීල සෝපත්වන වගේ කිව්වා. කාමච්ඡන්ද ව්‍යාපාදිලකට තියන මිද්ද. තින මිද්ද කියළ කියැන පිණෙදිමත සවභාවයනි බුදුහම්දුරු දේශනා කරනවා දැ පින්නතු බනක් අහනකොට නින්ද යනවා සමල්ලාට භාවනාවක් කරන්න පටන්ගත්වොත් නින්ද යනවා. නමුත් අපිට පින්න තුනි ටෙල්නාට්‍යයක්හරේීමේ දෙයක් ඒවක දෙයක් බල්ලගක නිින්දයන්නේ. තෙරුම් ගන්ටෝන මේහිත තාමත් ධර්මයට හුරු නෑ මේහිට තාමත් ධර්මයට පුරුදු කල්ලඩෑ. එනිසා ඒ වෙලාම යහන බණ හොඳට මතක දෙයාගන්න බොහොම අද්ධාීෙන් ගෞරුවෙන් පින්නතුනි හන්නට ඕනෑ අර තියෙන උදාසීනත්වේ නිතා තියෙන බිද්දේ නිසා පින්නතුනි ඒ ස භාවය ඇතිවෙන්න පුළුවන් නමුත් කරන්නට ඕනේ බුදු හාමුදුරුවෝ පන්නතුනි මේ දසමාර සේනාව එකක් එට දේශනා කළා දසමාර සේනාව හැටියට තියන බද්දේ එකක් එට දේශනා කළ පින්නතුනි එකනෙ මේ සංසාරෙන් බනාහහින්නකොට අපි කොච්චර නිින්දයන්න ඇද නිඳ ිහිලා නින කොච්චට හර න. බනහනකොට නිාගත්ත ප්‍රශ්නයක් නෙව නමු නිදාගත් අම පින්නතුනි මගහැරෙන නිවන මගහැරන්නේ අනිිත්තික දේශනාව හොඳ හරිගෙන කොට අපිනිදි. දරම දේශාව හොඳ හරිරගෙන කොට අපි නින්ද ිහිල්ලා ඉති මගැරු නිමකක්ද නිවන නගහැරුණ. බලො පඉන්නතුනි බුදුරණන් වහන්සේ අපිට ධර්මය දේශනා කළ කොච්චර අපිෝ මේ සසරින් පින්නතුනි බේරගත්තද සසදුකට නැටී බුදු හාදුර අපි කොච්චට බේරගත්තද ඇතිීන විිද්ියේට බුදුහාන්දුරු ඒත් පින්නවතුන උත්මවක් කියනවා පින්නතුනි මිනිස්සු මේ ලොකු වැරදි කලාම දානය කරුවර කාම්මඩවලට බඳනාගාර වල තියෙනවා ලුුව කාර ඉන්න කොට දබලෙනුව පේ ෙත්න ලිනුව පෙන්නෙනෑ ැවා පෙන්ෙන මොකක් පෙෙන හැබැයි යම් දවසක පින්නතුනි මේ මනුය බන්ධනාගාරයෙක් නිදහස් වෙනවා. නිදහස් වනාට පස්සේ මේ මනස්සයට තියෙනෙ පින්නනතුනි මහා පුදුමාකාර සතුට අන්න බන්ධනාගාරයෙෙන් නිහස්සවෙච්ච මනස්සයා ලබන සතුට ඒ වගේද තිීෙන බිද්දේ නිහස්ච්ච මනස්සයත් ලබන සතුට පින්නතුනි අඒ වගේ සතුරක්කිව. බද හන්දුර දේශනා කළා හොයි දවසක් සා මුගලන් මහරහතන් වහන්සේඋසේ භාාවනාගන්නකොට ඉහිද යනවා නිින්ද ගිය එක රහත් වන කලි බුදුහන්දුර වහනවා මොගගල්ලාන නිවන් මග යට ගියා නේද කෙලෙවුවා මුගල මහරත්තන් වහන් ගෙන සාමිණ භාගතන් වහස නින්ද ගියා එ මොගගල්ලාන ඔය නිදිමත් එන්න පුළුවන් වෙලාට කරන්ටවන හොඳම දෙදේ තමයි අධදකෙන් රත්තුනකම් කන්දෙක හොඳට පිරිමදින්න කිව්වා අත් දෙකෙන් රත්වනක කන්දෙක හොඳට පිරිමදින්න එතකොට නිදිමත නැතිවේ කිව්වා එහෙමත් ඉනකොට නිදිමත නැතිවේ නැත්තන් තමන් අහපු ධර්මය තියෙන්නේ ආපු ධර්මය හොඳට නොවනින් බැහි කරන්න කිව්වා එක පින්නවතුනු දැම් බණනකොට පස්සේ ධර්ම දේශනාවක මතක තියෙන තැන්තින හොඳට අන්න වගේ තැන් හොඳට මිහි කරන්න. ඒ මෙිනිහිකරන්න ගොටත් නිදිමතියෙනව නම් කරන්ටෝනිකමදේ තමයි ධර්මය තියෙන මේ ගාතා තියෙන්නේ පාලිපාට ඒ වගේ තැන් හොඳට සජ්ජයනාකල බ්දනක කියන්න කිව්වා ඇත්තන මහගොක් ගාතා පාර නැතිවෙන්න පුළුවක් නමුත් පින්නතුන දන්න එක අපිත මකු දම්මපදේ පලබිණි ගාථාව හරි බෝධිනකුට පින්නතුනි පාඩන්නේ අ ඒ ගාතාවනි හියම් පින්නතුන කියන්නෙතක නිදිමත නැතිබේවී. එහෙමන් දෙදිමත නැතිවෙන් නැත්තං ඉළඟට කරන්නට ඕන දේ තමයි වතුරු වීතුරුවක් බේලා හොඳට සක්මන් කරන්න කිෙව්කම්. එහෙමන්දි නිදිමත නැතිවෙන් නැත්තං කරුණවාගල ගිහිල බුදිය ගන්න කිව්වා වෙන ම නෝකරන්නේ මමකිකවේ බුධානු දේශනා කර එච්චර උත්සායයක් කරගෙනත් ඒක නැතිවෙන් නැත්තන් තවදරටත් ඉන්න එකෙ තේරමක් නෑ. ඊට වැඩි හොඳයි පින්නතුන ිහි ලදාගන්නක. තින් බුදාන්දුරුවන් දේශන හම ලස්සනයි පින්නතුනි මේ කරටෝන එක මදේ තමයි රවශ තැන්ගල දර්ම පුරදුර. අපි මුලින්ගවයි කේන්තියක් කාවට පස්ස එතන පින්නතුනි. ගර පුල ගන්ට තට ට න පි තු ර්මේ. එම කවුරවඩේ කියන්නම් එතැන්ට කොහොම ධර්මය ගන්නේ ඒ වගේතගොට ධර්මය ගන්න පුළුවන්ද ඒය කියන විදිට හැමතනම ධර්මය පපුරදුගර පි ප. බැරිකමක් නෑ කරට නනි සුල වෙලාබට පින්නවතු නිසල් එතන්ට ධර්මය පින්නතුනනි ගටතන පළුවන්. ඒ ධර්මය අරගෙන පුරදු කරපු එලාට තමයි පෙන්න්නතු නියකේ කොච්චර සැපයත්ති කෙළි පිනතු තේර. හරි ඉතින්බේ. ධර්මය පුරදු කරකොට අපිට මොකක්කරේ අයහපතක් අවැඩක් වෙනවනම් පින්නතුනි අප මේ ධර්මය පුරදු කරන්න තුයිදිෙකු. නමුත් මතක තියාගන්න මේ ධර්මය පුරුදු කිරීමෙන් සැප ලැබෙනෝමයි. මේකෙන් අයහපතක් කබඩක් වෙනවනම් පින්න තුේ බුදුරාන් වහන්සේ ඔච්චර දුක්විදිින්න ඕනේ මේ ධර්මය අබෝධ කරගන්න යහපතක් වනිසාය පෙන්න්නතුනි අච්චර දුක්නදල මේ කවබෝධ කරගත්තේ. මච්චන්ද ව්‍යාපාත තියන බද් ලඟට උද්ධච්චකුක් කොච එක නොසුන් වබන හිේ තියෙන අර්දේශනාව කියනවන මේ අලු ගොඩකට පින්නතුනේ ගලකින් ගහැවගේ පින්නතුති ීත විසරිනව පින්නතුනි චිකර ුදුදහරෝ ලස්සන උක්මාව පහැදිලි කළා පිඩතුනි දාසයකට හාම්පුතාල හරියට වැඩ කියනවා ඒ වැඩ කියනකොට මේ හිතේකෙස නිදහසක් නෑනේ ඇදිගට වඩ කියනකොට මෙහිතෙක නිදහසක්නෑ හැබැ යම් දවසක පින්නතුනේ දසය දසිභාවය නිදහස්සනවා නිදහසනාට පසේ තයනෙන් පින්නතුන මහ පුදම සතුට දසි භාවය නිදහස්සුනාට පස්සේ ලැබෙන සතුට පින්නතුන යම් සේද උද්චක ොච්චේ නිදහස්සච මනුස්සියත් ලබන සතුට පින්නතුන යන්නේ වගේ අන්දිිමිකතම විචි කිච්ාව පිඳද පින්නතු කවරුද ච්චායගෙන සකේ තියනකොට පින්නතුනි කොහෙත්ම බුද්ධ කියන කකද වෙන්න. මොකද එකම දෙයක් ගැන එහෙම සැකකරර සැකරර සැකකර කර ඉන්නකොටවෙන්න එකම දේතමයි පින්නතුනි එතන නි මොකද නාචීින්ත්‍යයන්තුව පොලිසෝ විසේ සමධිගච්චතේ නොත කෙන කවදාවත් විශිෂත්යයටට පින්නතුනි පත්වෙන්න. ධර්මය පිළිබඳවාහරි වෙනයම් කරුණක් පිළිබඳ හරි මොකක්කරි සකයක්ත් තියෙනව නං පින්නතුනි දන්නනෙනග හලේ සැේ දුකර ගටඕන එතකොට ඉසරහ පින්නතු යන්න පුළුවන්කම තියෙන්නේ එතකොට ඇැ බුද්්‍යාවති වෙන්නේ එනක් දැන් තේරුම් ගන්න භාගතුන් වහන්සේ මේ සූත්‍රය මුලදිම කියනවා අවිද්‍යාව හටගන්න තියෙන මූලිකම හේතුව තමයි පංචනීවරණ තව කියනවා මහන පංචනීවන්න ධර්ම හටගන්න තියෙන මූලිකම හේතුවමකක්ද ත්‍රීවිද දුෂ්චරිතය පංනිවර මටගන්න ය ූලි හේතුව තමයි වි ච කාය දුස්්චරිත වචී ්චරිත මනෝ දුස්්චරිතය. ඉළඟට කියනවා ත්‍රවිද දුෂ්චරිතය හට ගන්න තියෙන මූලිකම හේතුවමකක්ද පිනතුන ඉන්ද්‍රී අසංවරය ටවි ච හටගන්න තිය මූලික මෙේතු ඉද්‍රී අසංගවරය ොට ඇසා අසංගර වෙනකොට දුස්්චරිතය කරන්න බෑ පොළුවන් කන අසංගවර වෙන කොට ොස්්චරිතය කරන්න බෑ පුළුවන්. එතකොට ඒ ඉන්ද්‍රියන් අසංගර වෙන කොට ප නතුන දවුණු වෙන මොක්ද දුෂචරත දරු වෙන වටේ දු්චරිත දියරුණුන පි තුන ඉද්‍රිය සංගර වෙනකො ඇසකන නාසේ දවසරී රේ සහ මනස පතන ඔක්කොනමකලින් මතක තියාගන පි මනස කියන හරි ප්‍රධනයි. අ බදාර බෝ ලස්සට උප්මව පහැදිලි කළ පින්නතුනි මේ තුම්බසක් තියනවා. ඒ තුන්බස තියෙනව සිදුරු හයක්. මේක රිගනෝ පින්නතුන තලගොයේ මේ තලගොයා සිුවට පස්සේ සිදුරු හයත්වෙන මේ සිදුරු හයින් පින්නතුනි පහක් වහනවා. සිදුරු හයි පහක් වහනවා පහක් වහලා අර විවෘතවතිය සි සිදුර සර පින්නතුනි ලගන්නවා. මොකද ඒ සිදුර වලින් හඹ හිතන සිදුරුුවලින් හයම් පහක් පැහුවට පස්සේ මේ හුඹහ රත්වෙනවා. තුබස රත්වෙනකොට තලගොයා කොයි වෙලාව හරි පෙන්වතුන එලියටෙන්නේෙ මොකෙන්ද අර විවෘත්තපචින සිදුරන්තම තලගොලයටෙන්නේ එනන් දැන් වවාහප සිදුර දිහා පෙන්නතුන බලන්ට ඕනද නෑ ඒවගේ බුදු හාම්දුරු දේශනා කරන මේ උබස තුබස කියලක මොකටත් මේ පෙන්නතුු මේ පංචස්කන්දයට මේ පංචස්කන්ද පිරි සිදුරු හයක් තියෙනවා ආයතන හයක් තියෙනවා මොකදද සකන නාසේ දිව සරරේ සහ මනස මේ ආතරහයන එතකොට මේකුණ පංචස්කන්දය ඇතුළේ පින්නතුනි ජීවත්වනම කවුද කෙලෙස්මාරය දැන් තලගයා ගෙලිට ගත්ත හැටි පින්නතුට මතකයින සිෙදුරු හයෙන් පින්නතුන පහක් පැවවිතකොට තලග ලිටාව අර විවුරතවතන සිදුරින් දැන් මේක තුල ඉන්න කෙස් මාරය ඇදල පින්නවතු ලියට ගටෝ නම්මක්ද ගන්නටෝන ආයතන හයෙන් පින්නතුනි පහක් වහන්ට ඕනේ මොකද වහන්ට ඕනේ ආයතයට පහ ඇස කන ශනාසය දිව සරරේමටික විතරක් වහලා විවෘතව තියෙන මනස විතරක් දිහා පින්නතුනි බලගිට ඕනේ. අේ මනස දි විවෘතව පින්නතුනි බලනකොට තේරුම්ගන්න පුළුවන් මොකත්ද. මනෝ දවාරයේ දෙස මනා බලනකොට කෙස් මාරය ඇල පින්න තුන එලියට ගන්න පුළුව මේ එක තුළ ජීවත්වන කෙස් මාරයාය හරි වලස්සන උක්මාවක් පින්නතුනකඒවගේ මතකතියා ගන් තෝනේ අවිද්‍යාව හට ගන්න තියෙන මූලික ේතුව පංචනීවරන දර්ම පංචනීවණ ධර්ම හටගන්න තියන මූලික මෙේතුව තමයි විද දුෂ්චරිතය ශවිද දුෂ්චරිතය හටගන්න තියෙන මූලික හේතුව තමයි පින්නතුන ඉන්ද්‍රී අසංබරය. ඉන්ද්‍රිය අසංබරය ඇතිවෙන්න තියන මූලික මහේතුව තමයි බුදු හඳුර දේශනා කන්නවාසිහි මුලාව සහ මනාව නොදැනීම. සහි මුලාව සහ මනාව නොදැනී මැතිබෙන කොට මතක තියාගන්න කොහොමත් පෙන්න්නතුන ඉන්ද්‍රිය සංගරෙනවා.සිීහ තිබුණුත් ඇසංගොර කරගන්න බෑ පුළුවන්. සිහතිබුණුත් කනසංගොර කරගන්න බැෑ පෙන්න්නතුනි පුළුවන්.සිීහ තිබුණුත් පන්නතුනි සංගොර කරගන්න බෑ නාසේ සංගොර කරගන්න බැ පින්නතුන පුළුවන්. පිින්තු බුදුහන්දර බොහම ලස්සන්නර පමා පහක් පැදිලි කරනවා පිනතුට මතක ඇති මේ ඇස එකගනි පළගැටිය කියන සත්්‍යය සතා පිනතුනි මේ පහන්දලට හරි ආසයින ඒසා පළගැටිය කරන්න මොකක්ද මේ පහන්දල දකිනකොටේ පහන්ඳට හරි ආසයි ඕකරණ පහඳලට පයිනවා ක පනවනද පළ ගටිය පයින්න පිනතුු ඇැ පිනවන්න ඇස පිනවන්න ගිහිල්ල පළගැටියා විනාසස්වභාවයට පත් වනාසේ මහණනේ මේ ලෝකෙ සත්වයනුත් මේ ඇස පිනවන්න ගිහිලනිං නිකරුණේ විනාසස්වභාවට පත්වනම කිව්ක. ඉළකට කන සමාර කාලවලට පිනතුනි වැද්දෝ ැබදිගෙන ස්තනු රාවයක් පබවා වස්තනු රාවේ කිව්වේ බටනලාහන්නට ඒ බටනලා පිබිණකොට මේක අහන්න හරි ආසය පින්නතුනි මෝ මෝ මොකද කරන්නේ කන් දෙක උඩ දාගෙන පින්නතු නියනවා මොකක් හනද දෙම බටනල හන්න ිකටික ලං වෙනවා ළඟ එනකොට වැද කරනමකක්ද ඒතලය කරගෙන පිදිණවා මූ අයිතකොට මොකක් පිණවන්න දාව කන පිනවන්නේ පිනවන් නැවිල්ල මුවා විනාසස්වභාවයට පත් වනාසේ මහණනිි මේ ලෝක සත්්‍යේ නුත් මේ කන පිනවන්න ගිහිල නනිකං නිෙකරුණේ විනාසස්වභාවයට පත්වනමකුවා ඇස කන එළඟට නාසය. පින්නතුන්ගේ සහර කාලවලට ඇතුන්ගේ මද ගලනවා ඒ මදගනකොට පින්නතුනි අපිට ගතයි නමුත් මීීමමස්සන් හරි සුවොඳදයි. මීමෙස්ස කර නිමොකද්ද පින්නතුනි ඇතාගේ කනය ගිල බානවා කනේ වානවා ඇතා කන්දෙක හොලොන කොට කම්පල පහර ැදිල මීමස්ස මනයට පත්වෙනවා පින්නතුන මීමස්සා නාසේ පිනවන්න ගිහිල්ලා නිකන් නිකරුණේ විනාසස්වභාවයට පත් වනාසේ මේ ලෝක අපිත් මේ සත්තයෝ මේ නාසේ පිනව ගිල කොචරන විනාසස්වභාවයට පින්නතුළි පත්වෙනවාද ඟට දීව මහනි ගංගාාවල ඇල දොළවල කොච්චර මාලුන්ට කන්න දේවල් තිබබත්ඌ කන්නෙම අර බිලිකොක්කට පෙන්න්නවතුන අමුණුප ගඩෙවිලා එතකොට මහා මෙ මේ මාළවා බිලිකොක්කට අමුණප ගැඩෙවිලා කාලා මොකත් බෙනවන්නේ මේ දදිව පෙනවන්න ගිහිල්ලා නික නිෙරුණේ විනාසස්වභාවයට පත් වනාසේ මේ ලෝක සත්වයන දිව පෙනවන්න ගිහිල්ලා නිකන් නිකරුණේ විනාසස්වභාවයට පත්වන වකිව්වා. මේ දිව පිනවන්න පිනතුනි අපි හරි ආසයි. නමුත් පිනවූ තරමට මතක තියාගන් ටෝන රෙඩත් පින්නතුනි වැඩි වෙනවා මේ අම කන්නබොන්නපාකි වනවෙයි. ඒ රස තුස්නාව. ැ බුදු හාමුදුරුව ඔය විසාකාවට දේශනා කලා අවසක් උපෝසත තුනක් ඒතමයි ගෝපාලොක උපෝසතය ඉළඟට පෙන්න්නතුනි නිගන්ටුඋපෝසතය ඉළඟට ආරය උපෝසතය කියලා. ගෝපාලො පෝසතය කෙල කනෙ විසාකාවෙනි ගොපල්ලාට කවදාාව තරක් අයිති වෙන්නන්නේ නි ගොපලගරය ගොපල්ල කරන අනුගේ හරබබන එක. ඉතින්ගේ ගොපල්ල උදේන්දල උදේන්දල පෙන්න්නතුනිි මේ ගවන්ට තන කොල කබල වතුර පෝල ක්කොමකල් රඟන්නමන ගාලට හැදවට ගාලට රගවිල්ලා ගව හිමියට කියනවා මේ මේ ගවය මේ මේ තැන්ගොලින් අද තන කොළ කෑවා මේ මේ ගවය මේ තැන්ගොලින් අද වතුර බිව්වා එම කියනවා අන්න ඒ වගේ තමයිකව්වා විසාකාබනි සමහාර මිනිස්තුුත් මේ ගෝපාලකු පෝසතය ඒකැන පෝය දවසට අපිේතුවත් උදේදානට දීපවා දවල්දාානට දීපපුවා හවස පින්නවතුන ගෙදර ගහිල් කතා කරනවා එ පොයිදාට කාබ්බීපු දේවල් තැම් පොයිදවසට උදේධානනි පන්සලෙන් හම්බ වෙනවා දවල් දානි පන්සලෙන් හම්බ වෙනවා කිසි වරදක් නෑ නමුත් එයා කරන්නේ මොකත්දර ගෙදර ගිහිල්ල හැන්දෑවට පොයිදවසට කතා කරන්න පින්නතුනි අර පන්සලේ කාබ් බීපු දේවල් හෙම කතාගන්න ගොට පින්නතුනි වෙන්නේ ඒ රසයට ටෘෂ්නාවක් ඇති වෙනවා. එතකට හ බණටික පෝයි දවසේ අප තියනවා ගෙදර ගිහිල්ල ඒ හැන්දෑවට පෝයි දවසට සිල්පාවරණ වෙලා ඒ අහප බනක් දහමක් ගැන කතා කරන්න මිසක පින්නතුනේ මේ කාපු බීප දේවල් ගැන හෙම කතා කරන්නට හොඳනෑ. ඒක හරියට අටි තිහර ගොපල්ල හරදක්න වෙලල් හැඳදෑට ගාල් කල්ල ගවිහිමීට කෙන මේ තැන්ගලින් මතුරබි මේ තැන්ගොලිින් කෑව කියලා කතා කරන්නවා. එක හොඳන ඒ ගෝපාල ගොපෝසත ඒක පිනක් ලබෙන්න්නෙත් නෑ අනිසංසයක් ලබෙන්න්නෙත් නෑ ඒක මහත් පල බෙන්න්නෙ නෑ විසාකාවනි මහනිසංස වෙන්නෙත්නෑ ඇස කන නාසය දිව ඊළඟට සරීරය බුධාර් දේශනා කරන පින්නතුනේ ඇතෙක් කලැවට යනවා හැලැබට ගිහිල්ලා මේ ඇතා පින්නතුනනි ඇතින්නක්ක යාලුුවෙනවා යාළු වෙලා දෙන්න හොඳයට පෙන්න්නතුනි කය පිනව ගන්නවා අය පිනවගෙන ගමටනවා. දෙැන් ගමටාවට පස්ේ අලේ ඇතු දක්කහ මිනිසු කං දිදී කොටන් ගත්ද ගන්න වැඩ කරගන්නවා අර ඇතාට නිං ඉන්න බැරුව කැලාෑවට ගිහි ලැතිනක්ක යාලු වෙලා මිනිස්සුන්ට කොටු වෙලා කොටන් අදින්නාසේ මහනෙන මිල්ලෝක සත්වයනුත් මේ කය පිනවන්න කියලා නිකන් නිකරන විනාසස්භාවවිට පත්තනම එකක්වා. හරි ලස්සන උපමා් එකක් පෙන්න්නතුනි තුොන් මකතියාගන්න අවිද්‍යාව හටගන්න තියෙන මූලිකම හේතෝමකක්ද පංචනීවරන. පංචනීවන ධර්ම හටගන්න තියෙන මූලිකම හේතෝමකක්ද ත්‍රිවිද දුෂ්චරිතය ශ්‍රවිද දුෂ්චරිතය හටගන්න තියෙන මූලිකම හේතුෝමකක්ද ඉන්ද්‍රී අසංවරය ඉන්ද්‍රී අසංවරය ගන ඇසාසංගොර වෙන්න කනාසංගොර වෙන්න තියෙන මූලිකම හේතුව දමයි සිහි මුලාව සහමනාව නොදනීම ඉන්ද්‍රීිය අසංවරේ දැන් ඇසා සංගවර වනාන ගතන තියෙන්ටෝනි පින්නතුු නිසිය කන සංගරව වනාන ගෙතන තියන්ටෝනි පින්නිුතු නිසිේමක්නෙවේ ද අපි දේශනාවල බොහෝසාමින් හන්සල කිලතදයි වන්ගේ සහාමුදුට වයි ආනන්දන්ුරු දවක් පින්න තුනි පින්ඩ පාතෙ වඩිනකොට වන්ගේ සහදුර දකින බොම ලස්සන කාන්තාව හසගේ අසං ගර ුුණා පින්නතුන. ඒ කාන්තාවටම පින්නතුන හිතගිය. දැන් උණවහන්සගේ හිත කාමින් පිච්චනවා. උහන්සම කියනව ආනන්ද හාමුදුරුවනේ කාම රාගේයන ඩයිහාමේ චිත්තං මේ පරිඩයිහතේ සාධ නිබ්ාපනං බ්‍රෝහහි අනුකම්පායගෝතම. සාමි නිිමගගේ හිත කාමින් පිච්චනවකියෝ. ිත්තන් මේ පඩැයි ැති මගේ හිත හැම පැත්තිෙන පිච්චනවා. සාධු නිබ්බාපන ග්‍රෝහහි මට මේක නිවාගන්න ක්‍රමයක් කියල දෙන්න. අනුකම්පාය ගෝතම සාමනි අනුකම්පාවන් කියල දෙන්න. ආනදරු කියනවා. නිමිත්හන් පනිිබජ්්‍යයේෙහි සුබං ග්‍රාගූප සංගතන් වන්ගේස ඒ කාන්තාව සුබයි කියල ගත්තු නිමිත්ත දැන්කරුණා කළ අත හරින්න. ඒ කාන්තාව සුබයි කළ ගත්තු නිමිත දැන් කරුණා කළලා හරින්න. දැ මෙහෙම ඉතන්නකු. වන්ගේ සහාමුදුරුවන්ට ඒ කාන්තාව ගැනම හිත හිත කල්පනාක ඉන්න ඔන්නම් උන්වහන්සේ අනන්දහන්ට කියන්න ඕනේ ආනන්දන මගේ හිතතාමෙන් පිච්චිනව කියලා එන ගුණ අදන ගත්ත මගේ දැන්සාසංගර වුණා ඇසා අ සංගර වුුණ ම් ඇස අ සංගර වෙචතන තියන්ට නොකක්දසීය. ඇසා සංගරත්තන තියනුට පින්නතු නිසහය කනා සංගර වෙචතන පින්නතුන තිෙන්න්ටු නිසසිය. එසයි ඕපාදූප ඔය අම් නන් කතාගෙන තැගුලට පින්නතුන යන්නෙප. මොකද ඒ තංගොල හිටියත් පින්නතුන අපි කොහංගඩි ඕට ගැවෙන. මොක කරහෙම වෙන පින්නතුනි කොහිංහඩි ගෑවෙන.ඉනිසා මේ දම්මීවා කතා දැහැමි කතාවක් කරන දැනකට හොඳ කතාවක් කන්න දැනකට පින්නතුනි ගිල සම්බන්ධ වනත් ඒ කහං ගටියත් පන්නතුන ධර්මිතක්න නිසා බුදුහදුරු දේශනා කළේ සනිිපත්තිතානං වෝ බික්කවේ දොයන් කරනීයන් අරියෝවා තුන්හි බාාවෝ එක්කෝ පින්නතු ට ුස් නී භාව අට ටස් නින් භාවි කන මේැන බලාගත්ව බලන් ඉන්න එක මේ පන්නතුනි තරිසං සත්ව බලාගත්ව බලන්හ ලගඉන්නව ඒ ල එක නවේ අරියෝවා තුන්නේ භාවෝ ආය ටුෂ්නි භාවය. මොකක් අත් නැත්තං එක බුදු ගුණයක් සිය කරන්න දහම් ගුණයක් සේ කරන්න සඟගනයක් පින්න තුන සකරන්න මොකක් න්නනත්තං සබේ සත්හහා බවන්සක තත්නා කියලා පින්නතුනි මෛත්‍රී භාවනාවත් පින්නතුන කරන්න. අයෝවා තුන්නේ භාාවූ ආඩ ටෂ්නින් භාවේ ක දැමි කතාවක් කරන්නට ෝටීම නැත්තන් ආරිෙ තුස්න බාව ඒක බුදහර විස වචනකතු කළ අරියෝවා තුන්නේ බාරය තුුස්නින් බාවේ තුුස්නනි බාවයකම සතුත් පින්නතුන බලාගත්තද බලන් ඉන්නවන ඒකවැඩනෑඉළඟට කෙන පින සිහිමුලාවසාහ මනාවර දිනීමට මූලික මේතුවතමයි නුවනිින් මෙමිෙහි නොකරීම නුවණින් වනිහි නොකරීම ඒ ගැන පින්නතුන අයුනිසෝ මනසිකාරයනි සිහිමුලාවසා මනාව නොදනීමට මූලික හේතුව තමයි මේ අයුනිසෝ මනසිකාරය නුවණින් මෙිනිහි නොකරීම ොුවින් මෙනහිෙකලොත් තමයි සිහ කියක දියුණු වෙන්න පින්න. දරම වුනත් නොවුවින් බෙනිහි කරන කකොට පින්නතුනනි සිහ දියුණු වෙන්නේ. ඊළඟට කියනවා මේ අයෝොනිසෝ මනසිකාරය ඇති වෙන්න තියෙන මූලික මෙහේතුව තමයි පන්නතුනි ශ්‍රද්ධාව නැතිකම. ශ්‍රද්ධාවන්තයගේ දෝනිස්සෝ මන සිකාරය පෙන්න්නවන තියෙනවා ්‍රද්‍යාවතය නොුවින් හොට පින්නතුනි මනිහිරනව. අදවන්තය නොවනීහොට ිහිි කනවා එතකොට අසද්ධා වෙතිවෙන්න තියෙන මූලිකම මෙහතුවමකද අසද ධර්මය ඇසීම අසද්දාා වෙතින තියෙන මූලික මෙහතුව තමයි අසත් ධර්මය ඇසීම අසත් ධරමය අසන්න ඇසීමට තියෙන මූලිකම මෙහේතුව තමයි පිින්නතුනි අසත් පුරු ශාස්ත්‍රයේ ඒක පිින්න්නතුනි ලන්නකෝ සත්පුරුසෙක් නිසා තමයි කවදර දසක පින්නතුනි බනක් කහන් ලැබෙන්නේ අසත්පුරුසයෙක් නිසා නවී සත්පුරුසයෙක් නිසා. එනිසා බුදුහන්දුරු දේශනා කළේ පිදුට මතකයි සෝතාපත්තිියන්ග හතර දේශනා කරන්න ගොට මහනිනි සත්පුරුසෙක් නිසාම තමයි බනක්කාන්න ලැබෙන්නේ සෝතාපත්තියන් හතර තමයි සත්පුරු සාාත්‍රය සද්ධර් මශ්‍රවනය යොනිසෝ මනසි කාරය සහ දම්මානු දම පටිපදාව. සත්පුර ෙසර ලැබනකොට පන්නතුන නිවාන නක්හ ලැබෙනවා සධර්මශ්්‍ර වනය ඒ බනාපෙන ධර්ම හන්ඳට නුවනින් පින්නතුනි බැනහි කරනවා ඒ ධර්මය නුවනින් මෙමිහහිෙ කරපු කෙනවා ජීවිතේ යම්ය මවස්ථාවල පිනතුනි දුර්වලතාවයක් මතු වෙනකොට ඒ අතෙන්ට ගන්න පින්නවතුනනි ධර්ම විතර ඒතමයි දන්නදම පටිපදාව.ඒනම් මුල් අන්ගේ සෝපිකන කල්ල්‍යානමිත්‍ර සම්පත්ති ලැබුණ හම පින්නතුනි ඉතුර වංගතුන ලැෙන්න්නේ යි බේටම ලැබෙනවා. නිසා බඳ හාදුරුවමේ විද්‍යා සූත්‍රීදි පින්නතුන මුලේන්ද ලට ගන්නත් පුුව මේ පටි සම්පාදය වගේ අග ද පින්නවතු ලොට ගන්න පුලුව මේ දැන් අපිකිවි මුලින්ද ලට දැන් අගෙන ලට ගත්තොත් ොන ලන්නක. අසත්පුරු සාාස්ත්‍රයේ සම්පූර්ණ කරන කෙන අසදධරමේ ඇසීම සම්පූර්ණ කරනවා. අසදධර්මය සීම සම්පූර්ණ කන කෙන අශද්ධාව සම්පූර්ණ කරනවා. අසදධාව සම්පූර්ණ කරන කෙන යොනිසෝ මනසිකාරය සම්පූර්ණ කරනවා. අයොනිසෝ මනසිකාරයේ සම්පූර්ණගන්න කෙන පතු සහි මුලාව සහ මනාව නොදනීම සම්පූර්ණ කරනවා. සහි මුලාව සහ මනාව නොදනීම සම්පූර්ණ කන කෙන ඉන්ද්‍රී අසංගොරේ සම්පූර්ණ කරනවා ඉද්‍රරි අසංගොරේ සම්පූර්ණ කරන කෙන ත්‍රවිද දු්චරිතය සම්පූර්ණ කනවා ත්‍රිවිද දු්චරිතය සම්පූර්ණ කරන කෙන, පංච නීවන දරම සම්පූර්ණ කනවා, පංච නීවන දරම සම්පූර්ණ කරන කෙනා අවිද්‍යාව සම්පූර්ණ කරනවා. දැක්කනේද මේකවේ පින්නතුනිි අගඉදල මුලට අපි ස්සල කතා කලේ මුල ඉඳල පින්නතුන යාගට අග ඉදල මුලට ගන්නත් පුලලා මුලගට ගන්න පුල අනුලෝපති ලොසේ. බුදහර මේක ලස්සන උපමාවකින් පැහැදිි කන්න අන්තිමට මහණෙන පරවතයක් උඩට මහ විශාල වැස්සක් වහිනවා. ඒ වැස්ස වැහැපුහම පරවතේ උඩ ඉඳල පින්නතුනි ගලන්ගෙන ජලය ඇල දොල පුරවනවා.ඒවාගේම ිංචිරවත ගහඇලඳදල පුරවල කුඩාාවලවල් පරවල මහාාවල්වල පුරවල ගංගාත්පුරවල අන්තිිමට පින්නතුන විතරටික පුරවනි කොතනද හමූද පරණ මහමුද පුරෝණවා. දැනද පරවතයක් ගොඩ මහ විස්ල වෙස්සක් වෙස් හම ටිකට එකක වතුරටක ි ගලාගෙනැවිල්ල අන්තිමට පින්නතුනි මහමෝදට පිරන්න වගේ තමයි අවිද්‍යාව සම්පූර්ණ කරන්න කෙනා මතක තියාගන්න අසත්පුරු සාාශට්‍රයේ දක්වා පින්නතුනි යනවා යි භාගතුන්වන් දේශනා කළේ මහනින මම විද්‍යා විමුක්තිය එකන විද්‍යාව නිසා ලබන විමුක්තියයක්ත්තියන වනං එකන අවබෝධය නිසා ලබන විමුක්තියක්ත් තියෙන වනං ඒක ප්‍රත්්‍ය සහිතයි මේ තමයි පින්නතුනනි දේශනාව යම් ප්‍රමාණයකට බුද්ධිය අබධි කරගන්න පින්නතුනි මේ දේශනාව ප්‍රමාණවත් ග ගත්ති අංගොත්්‍රණකාය දසගනි පාතේ අවිද්‍යා සූත්‍රයේ මෙ දේශාව ශවබනය කිරීමෙන් පහළකරගත්තු උතුම් පුුණනිිකු සල්බලේ. පින්වස් සෑමදනාටම චතුරාරය සත්්‍ය ධර්මයම බෝධවේවා සූකසාගත පැති පදාවින් දුක් කෙලබරකොට නිර්වාණා බෝධයම සාක්ෂාත්වේවායි සාධෝ සාධූ සාධූ කියල ප්‍රාර්ථනා කරන්න. අදාපේ ධර්ම දේශනාව දායකත්තේ භාරගෙන කටයුතු කළේ අනුඩ ආධපුර විජේපුර නමේ ඇලපාර ලිපිනේ පදිංචි, විශ්ාමලත් ගුරුතුමියයක් වන මල්ලෙකා අබේසේකර මෞවතුමිය බෑණිය බොහෝම ට්‍රද්්‍යාවේ බේර මවතුමිය මේ පින්කම සිද්ධ කළේ දදස් එකේ මැයිමාසේ මියපල්ලව සැපත්වුණු සැම්ස නබේසේ කර තම ආද්‍රණීය පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්ටත් එවාගේ විමලා ජයසිං ආද්‍රණිය මෑණියන්ටත් පියල් සමන් කුමා අභේසේ කර සොහොයුරා ඇතුළො කොට ඇති නමින් ජන්මාන්තන ගතවන්ටේ දනු මියගිය සේක කටයුතු සියලූම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. අබේ මල්ලිකා අභේ සේ කරම අවතුමියගේ මෑනියන්ටත් පියාණන්ටත්. ඒවාගේම සොහයුරාටත්. මේ උතුම් පුන්නෙ කුසල අනුමෝදන් වේවා. සංසාර දුක්කෙලබර ඒ ඇත්තෝ අමාමහ නිවනින්ම නිවී සනැසෙත්වායි සාධූ, 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 සාධූ කියේලාපිපින් අනුමෝදන් කරමු. ඒවාගේම සුජීවත්ව සිටින අබේ සේකට මෞතුමියගේ හේමන්ත මහත්මා එවාගේ මනෝජ් ඉන්දික ක්‍රෂාන්ත යෝගා ගෞරි ප්‍රීති සුලෝච්චනා මේ දූපතුන්ටත් ඒවාගේම සෙනුලි, මිනුලි චමේලි, අකේලි සනුකි, සනෙත්මි යන මිනිබිරියන්ට. ඒවාගේ මහිෂ මුණ බපුරාඇතුළු වුල සියලූම ඥාතීන්ට විශේෂ මේ දරුවන්ට හොඳ ටිගෙනකයාගෙන මේ රටට ජාතියට ආගමට භාෂාවට වැඩ ඇති දිරිය දරුවන්ටවන්ට අවශ්‍යකන ශක්තියේ ධෛරිය විජ්‍යියස්ට්‍රී ජයිස්ශ්‍රීීමා බෝ හාමුදුරුවන්ගේ ආශිරවාදය මේ දරුවන්ට ලැබේවා ද්‍රෝණයක් ධාතුූන් තැන් පත් කොට ඇත රුවන් වලි මහසෑයි අනන්ත ගුණ බලය මේ දරුවන්ට ලැබේවා උතුම් තෙරුවනි අනන්ත ගුණ බලය මේ දරුව හැමදනාම ලදුක් වෙත්වා නීරෝගිවෙත්වා සුවපත් පෙත්වා දරුවන්ට දිගාසරි සම්පත්තියමලැබේවා කියලා අපි ආශිරවාද කරනවා. දායකත්තේ භාරගෙන කටයුතු කළ විශ්ාමලත් ගුරතුමියයක් වන අපේ මල්ලිකා භේේ කර මෞතුමියයට අපි ආශිරවාද කරනවා. බුද්ධගයා ශුද්ධ භූමියය වැඩසිට අපේ මහබෝ සතාණන් වහන්සේ ව්‍යරාසනය මතද. සකලක් ක්‍රේෂයම් ප්‍රාණයට පත් කරලා ලොවතුරා බුද්ධ රාජ්‍යයට පත් වනාා ඒ බව සත්්‍යයයි ඒ සත්්‍යයානු භාබලයෙන් අපේ ල්ලි බේ සේකර මෑනියෝ නිදුක්වේවා ඩිරෝගිවේවා දීරුගාහි ශම්පත්තියම ලැබේවා කියලා අපි සිෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත්ඇතුව පින්නතුනි අපි දෙවියන්ට පින් දෙෙමු. ආකාසට් හාචබුම්මට්හා දේවානාගා මහිද්දකා පු්ඥන්තන් අනුමෝ දෙත්වාචරං රක්කන්තු සාසනං ආකාසට්ට ආචබුම්මට්හා දේවානාගා මහිද්ධිකා. Punyaන් umu dittwa cirangrak kanන් තුදසන aක සठ ceබුම්මට haදේවා නාගා මහිද්දka punya umu dittwa ciරrak kanතුතුwang සදා